Wide Angle Productions is the creative force behind Channel C. දඬුබස්නාමානය ටෙලිනාට්‍ය තුලින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම සටන් කලා අධ්‍යක්ෂකවරයෙකු වන සේනක විජේසිංහ අද අපේ පීක් ටයිම් වැඩසටහනට එකතු කරගන්න අපි හිතුවා. ආයිබෝන් සේනක. ආයිබෝන්. කතාබහ ආරම්භයේදීම මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතුවා. සේනක විජේසිංහ කියන්නේ සටන් කලා ගුරුවරයෙක්ද එහෙම නැත්නම් නළුවෙක්ද? මම කියන්නේ මගේ ජීවිතය එක්ක ගත්තාම මම සටන් කලා ගුරුවරයෙක්. රඟපෑම චිත්‍රපට අධ්‍යක්ෂණය වගේ දේවල් කියන්නේ මගේ එක අංගයක් විතරයි. ඒ වගේම ගායනය ඒ වගේ. නමුත් මගේ ජීවිතය කෙනෙක් ගත්තොත් සටන් කලාව තමයි. සේනක රටින් පිට වෙලා හිටියේ ලංකාව එපා වෙලාවක්ද? ඔව්. මේමයි ලංකාවෙන් පිට වෙලා හිටියේ මම මේ තානාපති සේවය සඳහා තමයි මම ගියේ 2014. හැබැයි ඇත්තටම කලකිරලා තමයි ගියේ. ඒ කාලේ ඇතිවෙච්ච විවිධ ප්‍රශ්න දේශපාලනය සහ කලා ශේත්‍රයේ ඇති වුණු ප්‍රශ්නත් එක්ක ඊටම කලකිරීමකින් තමයි ගියේ. එතකොට ආයෙත් ලංකාවට එන්න හේතුව ඉදිරියේදී පටන් ගන්න යන අලුත්ම වැඩේ නිසාමද? නෑ, ඇත්තටම ලංකාවෙන් යනකොටම මම අදහස් කරගෙන ගියා. මට මගේ ඇත්තටම තිබ්බ ලොකුම බලාපොරොත්තුව තමයි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන එක. සාමාන්‍ය චිත්‍රපටයකුත් නෙවෙයි. මම ශේෂ්ඨට එන්නෙම සටන් කලාවත් එක්ක සටන් කලා චිත්‍රපටයක් කිරීමේ ආසාව තිබ්බා ගොඩක් කල ඉඳන්. නමුත් අවුරුදු ගණනාවක් ගත වුණත් මට ඒක කරගන්න බැරි වුණා. මම අබුඩාබි එම්බසියට යනකොට හිතාගෙන ගියා මට එහෙදි හරි ඉන්වෙස්ටර් කෙනෙක් මේකට හම්බෙයි කියලා. ඒ වගේම ඒ චිත්‍රපටිය පටන් ගන්න ඇත්තටම මට අවශ්‍ය කරන දේ එහෙන් නෙවෙයි, Facebook එක හරහා මට නිෂ්පාදකවරියක් හම්බුණා. ඒ නිසා මම ලංකාවට ඇවිල්ලා මගේ පළවෙනි චිත්‍රපටිය පටන් ගත්තා මේක කියලා. ඊට පස්සේ ඇත්තටම එහෙම මේ ආයි අනේක එහෙමම අතහැරුණා. ළඟදීම මිනිසා කියලා මියුසිකල් ෂෝ එකක් ඔබ තියන්න යනවා. ඒ ගැනත් අපිට විස්තර කියමුකෝ බලන්න. ඔව්, ඇත්තටම මිනිසා කියලා කියන්නේ වෙනස්ම විදිහේ ගී ප්‍රසංගයක්. අපි මිනිසා ගී අඳුරේ කියලා තමයි නම් කළ තියෙන්නේ. මේක මුලින්ම 2017 වර්ෂයේදී මම ලංකාවට ආපු කාලේ මම තනියම මේක කරා පුංචි තියටර් එකේ. නමුත් ඒක එච්චර සාර්ථකුන්නේ නැහැ. මට ශක්තිය තිබෙන්නේ නැහැ තනියම මේ වැඩේ ගොඩදා ගන්න. නමුත් කාලයකට පස්සේ නැවතත් මම තීරණය කරා මේ ප්‍රසංගයේ ස්වභාවයට මේ සෙට් වෙන තවත් දෙන්නෙක් සම්බන්ධ කරගෙන. එහෙම නැත්නම් එක්කෙනෙක් මිත්‍ර කපුගේ, ගුණදාස කපුගේ ආදරණීය පුත්‍රයා, ඒ වගේම භාෂි මදුභාෂිනී, ටිකක් රැඩිකල් සින්දු කියන ගායිකාවක්. ඒ නිසා මම තීරණය කරා ඒ දෙන්නවත් එකතු කරගෙන මේවර මිනිසා ගී ප්‍රසංගයක් කරන්න. මේ මියුසිකල් ෂෝ එකට මිනිසා කියන නම තියන්න ඔබට විශේෂ හේතුවක් තිබුණාද? ඔව්. මම මගේ පාසල් වියේ ඉඳන්ම වාමාංශික දේශපාලනයට සම්බන්ධ වෙච්ච කෙනෙක්. 1988 සිට 90 දක්වා ඊටාම කුරිරු අත්දැකීම් වලට මුහුණ දුන්න කෙනෙක්. මම පැහැදිලිව මම මාක්ස්වාදයේ විශ්වාස කරන කෙනෙක්. ඒ නිසා මට ඕනකම තිබ්බා මේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් මොන හරි කරන්න. දැන් දුක් විඳින මිනිස්සු වෙනුවෙන් කියලා මිනිස්සු දේශපාලනෙත් කරනවා. හැබැයි ඒ දේශපාලන පක්ෂ පිළිබඳව, දේශපාලන ව්‍යාපාර පිළිබඳව මට එහෙම විශ්වාසයක් නැහැ. එහෙම ලොකු පැහැදීමක් නැහැ. ඉතින් ඒ නිසා නමුත් මට මේ රටේ මිනිස්සු වෙනුවෙන්, දුක් විඳින මිනිස්සු වෙනුවෙන් මොකක් හරි කරන්න ඕන කියන සැබෑ උමනාව ඒක තිබ්බ දිගින් දිගටම. ඉතින් මිත්‍ර කපුගේත් භාෂි මදුභාෂිනීත් මමත් එකතු වෙලා කරන්න තීරණය කරා මෙවර මේ මිනිසා කියන ගී ප්‍රසංගය. මේක පැවැත්වෙන්නේ පෙබරවාරි 16 වෙනිදා හවස 6ට බත්තරමුල්ල අපේ ගම රංගශාලාවේදී. ඒකෙන් මේ ප්‍රසංගයේ ස්වභාවය පොඩි වෙනසක් තියෙනවා. දැන් මේ ඇයි මම මේ ප්‍රසංගය කරන්න කියන එකට මම අර කලින් කිව්වා වගේ දේශපාලන උමනාව මට තිබ්බ නිසාම මේ රටේ ගොඩාක් මිනිස්සු හිතන් ඉන්නවා දේශපාලනය කරනවා කියපුවම, එහෙම නැත්නම් දේශපාලනය ගැන කතා කරනකොට මේ ඡන්දයකට එන්න, ඡන්දෙ ඉල්ලන්නේ නෑ. ඡන්ද දේශපාලනය පිළිබඳව මගේ කිසිම විශ්වාසයක් නෑ. ඒ නිසා මම විශ්වාස කරන්නේ ජනතාවගේ අරගල තුලින් වෙනස් වෙන සමාජ ක්‍රමයක් විතරයි. මේ මිනිසා කියන ප්‍රසංගය තුලින් මම උත්සාහ කරන්නේ මේ රටේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන්, මිනිසුන්ගේ විවිධ ප්‍රශ්න වෙනුවෙන් ගීත ගයන්න. එහෙම නැත්නම් මේ රටේ මිනිස්සුන්ගේ දැනුවත් කරන්න සහ සංවේදී කරන්න. මොකද අල් එහා ගෙදර මනුස්සය නැති වුණත් තමන්ගේ කෙනෙක් නැති වුණත් කිසිම සංවේදීතාවයක් නැති සමාජයක් අද හැදිලා තියෙනවා. ඊටාම කියන්නේ අපි දකිනවා Facebook වල බල්ලොන්ට සත්තුන්ට අම්මලාට ගහන හැටි වද දෙන හැටි ඒ වගේ පොඩි තිරසං සමාජ ගතියකට මේක පරිවර්තනෙම යනවා. මේකට හේතුවක් තියෙනවා. මේ මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ. මේ මෙහෙම මිනිස්සු ඊටාම පිරිහෙන තත්ත්වයටපත් වෙන සමාජ පිරිහීමත් එක්ක ඒතර මේ සමාජයේ පරිහිමෙන් අපි මේක ගලව ගන්න ඕනේ. අපි රටට සමාජයේ මිනිසුන්ට ආදරේ නා. ඒකට ඡන්ද ඉල්ලන්න පාර්ලිමේන්තුවේ යන්න ඕනේ නැහැ. ඒකට වඩා ගොඩක් වැඩ දිනව කරන්න. මිනිසු දැනුවත් කරන එක. ඉතින් ඒ සඳහා තමයි මේ ගීත ප්‍රසංගය මම එකතු කරන්නේ. මම මේක ගායනා කරන්නේ ඒ කියන්නේ පිට ගායකයන්ගෙන් මම ගායනා කරනවා විජය කුමාරතුංගගේ ගීත දෙකක්, දේශපාලනික ගීත දෙකක්. වගේම රූකාන්ත ගුන්තිලකගේ ඒ වගේම අර පිට රටට යන මව්වරුන් ගැන කියවපු සින්දුව. අනිත් ගීත සියල්ල මගේ මම මගේ නව නිර්මාණ විවිධ රචකයන් විසින් රචනා කරලා හොඳ සංගීතඥයන් සංගීතය සපයපු මගේම නිර්මාණ වගේ තමයි මම ගායනා කරන්නේ. ඒකෙදි අදාළව තියෙනවා මේ ජාතිවාදයට විරුද්ධ ගීත, ඒ වගේම ළමා අපචාරයට විරුද්ධ ගීත, උමා ඔය වගේ ඛේදවාචකයන් ගැන කියවෙන ගීත, ඒ වගේ ගීත ගොඩක් සමාජ ප්‍රශ්න ගැන, ගොවියෝ ගැන, ඒ වෙනත පාරතු ගාන මේ අම්මලා ගැන, මේ හැමෝම ගැන සින්දු මේක හැදලා තියෙනවා. තව ගොඩක් තියෙනවා. ඒ එකම බාෂිමදු බාෂිනී එයාගේ ගීත වගේක් සහ තවත් වෙනත් ගීත වගේක් මේ සමාජය ගැන, සමාජ අසාධාරණ ගැන කියවෙන ගීත වගේක් කරනවා. මිත්‍ර කපුගේ කියන්නේ ඇත්තටම ගුණදාස කපුගේ එදා රටේ ඉතාම භීෂණකාරී යුගයක තියෙද්දි කරපු කම්පන ප්‍රසංගයේ ඉතාම ප්‍රබල දේශපාලන අරුත් තියෙන ගීත ප්‍රමාණයක්. ඒ නිසා මම හිතනවා මේක මේ යුගයේ අවශ්‍යතාවයක්. මිනිස්සු හිතාගෙන ඉන්නවා දැන් අපි කොළඹ ඉන්න ජනතාව විශේෂයෙන් හිතාගෙන ඉන්න මේ සුපර් මාකට් තියෙනවා, කොළඹ අර මොකද මේ සෙන්ටර් එක හැදෙනවා, ඒ කියන්නේ ලොකු සිංගප්පූරු වගේ කියලා හිතනවා. හැබැයි පොඩ්ඩක් එහාට ගිය ගමන් පැයක් එකමාරකට එහාට ගිය ගමන් ලංකාවේ මිනිස්සුන් බොන්න වතුර නැහැ, මඩ වතුර පොවන්නේ ළමයින්ට, කන්න නැහැ, වකුගඩු රෝගී, මේ වගේ නාන ප්‍රකාශ ප්‍රශ්න, ඒ වගේම වතුකරේ ජනතාව තියෙන ප්‍රශ්න, මේ ඔක්කොම ලොකු අපි අර කකුලුවා මේ හැලිය රත් වෙනකන් කකුලුවා නටනවා වගේ විදිහකට තමයි මේ රට මේ වෙලාවේ තියෙන්නේ. ඉතින් ඒක සමහරව දකින්න පුළුවන් මේ අසුබවාදී නෙගටිව් තින්කින් කියලා නෑ. මේක ඇත්ත. ඒ නිසා පොසිටිව් තින්කින්, නෙගටිව් තින්කින් මේ ඔක්කොම ඇවිල්ලා මේ සමාජයේ එක ස්ටයිල් එකක් විතරයි. මම මේ ස්ටයිල්ස් වලට විරුද්ධත් නැහැ, ෆැෂන් වලට විරුද්ධ නැහැ, මියුසික් වලට විරුද්ධ නැහැ. මේ හැමදෙම වෙන්න ඕනේ. හැබැයි වෙන අතර සමාජයේ මේ උගුලෙන් ගලව ගන්න ඕනේ. ඒක අපිට පාර්ලිමේන්තු යන්න ඕනේ නැහැ. ඒකට අපි දේශපාලනය කරලා ඡන්ද ඉල්ලන්න ඕනේ නැහැ. ඒකට ඊට වඩා හොඳ ක්‍රම තියෙනවා. ලෝකේ වික්ටර් හාරා වගේ කට්ටිය, ජෝන් ලෙනන්ලා මේ සමාජ ප්‍රශ්න ගැන කතා කරලා සින්දු කිව්වා. අද මේ මගේ බොබ් මාලේ, විශේෂ විප්ලවීය ගායකයා බොබ් මාලේ, හැබැයි ගොඩක් අය නොදන්න මේ මොහොතේ කියන්නේ මේ වෙලාවේ ජීවතුන් අතර ඉන්න ෆෙලා කුටි වගේ විප්ලවීය ගායකයෝ තමන්ගේ කාර්යය කරමින් ඉන්නවා. ඒ නිසා මම හිතනවා මේ ලංකාවේ කපුගේගේ අඩුව, කපුගේ හිටියනම් මේ වෙලාවේ ලංකාවේ කපුගේ හිටියනම් එක්ක කපුගේ මැරිලා, එක්ක කපුගේ මරලා, එක්ක කපුගේ හිරේ ගිහිල්ලා, එක්ක කපුගේ ඉතා ප්‍රබල විදිහට දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දීලා, අරගලයට නායකත්වය දීලා, ඒ එහෙම තැනක හිටපු ගායකයෙක්, කලාකරුවෙක් අදේ අඩුව තියෙනවා. මම කියන්නේ කලා කියන්නේ මම අංශු මාත්‍රයක්වත් වටින්නේ නැහැ කපුගේ වගේ. නමුත් ඒ අඩුව පිරවීමේ ඌමනාව මට තියෙනවා. නිසා මගෙත් එක්ක එකතු වෙන අයත් එක්ක මම ඉස්සරහට මුළු රට වටේම මේ මිනිසාගේ ප්‍රසංගය අරගෙන යන්න තමයි උත්සාහ කරන්නේ, මොන බාධක ආවත්. ඒ කියන්නේ මේ ප්‍රසංගය තුළ ඔබත් ගී ගායනා කරනවා? මම ගී ගායනා කරනවා. අපි කැමැති ඔබගේ කටහඬ මේ වැඩසටහන තුළ අවදි කරන්න. ඒ කියන්නේ මගේ මේ ඔරිජිනල් එකක් කියන්නද එහෙම නැත්නම් වෙනත් එකක් කියන්නද? ඔරිජිනල් එකක්. ඔරිජිනල් එකක්. මේක මේ ගීය රචනා කළේ කපිල කුමාර කාලිංග. මේකට සංගීත සැපයුවේ උදයශ්‍රී වික්‍රමසිංහ. කුමටද 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 මහා බඹු ඔබ මැව් ලොව පුදුමයි, මහා බඹු ඔබ මැව් ලොව පුදුමයි, ඇති නැති පරතරයක් කුමට ලෝකෙට, ඇති වුන් නැති වීරජ සුන් වන ක්‍රමයක් කුමට, ආගම් කීයද ජාතිම් කීයද කුල මල කුමට කළු සුදු ભેදය මැව්වේ කුමටද ඔසුදි සංගීතයෙන් දැන් ඉස්සරහට යනවද ඔබ රංගනයට සහ සටන් කලාවට තිත තියන්නද හදන්නේ කොහෙත්ම නැහැ මම චිත්‍රපට තුනක් පහුගිය අවුරුදු දෙක ඇතුළත චිත්‍රපට තුනක් කරා මේක ආදරණීය අමන්දා වගේම සද්දා සද්දා චිත්‍රපට කියන්නේ විශේෂයෙන් කියනවා මොකද ලංකාවේ පළවෙනි පාරට චීනයේ ශාවලිනාරාමේ පූජකවරයෙක් කුන්ෆු ටීචර් කෙනෙක් ලංකාවට එනවා සද්දා චිත්‍රපටයේ රඟපාන්න මගේ ගුරුවරයා හැටියට සම්පූර්ණයෙන්ම සටන් කලාව ආශ්‍රිතව නිපද වෙන ලංකාවේ පළවෙනි චිත්‍රපටය තමයි සද්දා ඒකද වැඩ කටයුතු ඉවර කළත් මේ දවස්වල එඩිටින් කරගෙන යනවා ඒ නිසා කිසිම දවසක ඒ එකක්වත් මගේ මං කියන්නේ ඒක දැන් මගේ ලයිෆ් එක තමයි සටන් කලාව. එක වෘත්තියක් තමයි රංගපෑම සහ අධ්‍යක්ෂණය. ඒ වගේම යුතුයකම තමයි මේ මිනිසාහරහ කරන්නේ. දඬුමස්නාමානෙන් ටෙලි නාට්‍ය තිරයට ආපු ඔබට ඒ ගැන යමක් දැන් මතකයේ එලි කරන්න තියෙනවද? ඔව් ඒක ඉතින් වාසනාවන්ත සිදුවීමක්. මොකද දඬුමස්නාමානය කියලා කියන්නේ මේ රටේ කලාවේ ඉතිහාසයේ केंद्रस्थान लंकाय बिहूनु होंदम सह जनप्रियम टेलनाट्य तमय दंडुबस्नामान एक किसी विवाद हेमोम पिगनद्या एक रंगनशिल्पेक्ष सटनाध्यक्ष क्रिकेट इन लबुनु निशा तमय समाजे गौरव एक् मट नमकदागन पुलवामुनि एन सा बहुम स्तुति अंतना विशेषण जैन चांसरी महात्म्या ඒ වගේම ඒ වෙලාවේ මට රංගපෑමෙන් සෑහෙන ඊටාම මේ නවකයෙක් හැටියට කිසිම මේකක් නැතුව මට උදව් කරපු කමලද්රාජේ ඒ වගේම මාව ඇත්තටම ජයන්තර අඳුරලා දෙන්නේ සනත් දික්කුඹර කපිල කුමාර කාලිංගත් එක්ක මම වැඩ කරන අතර තමයි සනත් දික්කුඹර මාංග ගැන දැනගන්නේ ඒ අනුව ඔහු ගිහලා ජයන්ත සංසිට කියලා තමයි මාව මේ දඬුබස්නාමන්ට සෙට් වෙන්නේ Channel C peak time අපේ මේ කතා බහ ගැන ඔබට මොකද කියන්න තියෙන්නේ ඇත්තටම මේ ඒක විශේෂයි මොකද මම මෙහෙම ඉන්ටර්විව් එකක් බලාපොරොත්තු වෙමින් හිටියා දැන් අවුරුදු මං හිතන්නේ අවුරුදු 15කට 20කට ආසන්න කාලයක් හේතුව තමයි කිසිම channel එකක අපිට නිදහසක් නැහැ අපේ ඇත්ත අදහස් කතා කරන්න ඒ අතින් මම ඊටාම සූතියන්ත වෙනවා channel C ආයතනයේට ඒ වගේම මගේ අදහස් බරපතල වැඩි වුණා නම් ඒකටත් සමා වෙන්න ඕනේ නමුත් ඒ නිදහස මට දුන්නේ ගැන මම ඉතාම ස්තුතිවන්ත වෙනවා channel C ආයතනයේ සීලුම දෙනාට මගේ ස්තුතිය පුද කරනවා ඉතාම මම ආසාවෙන් ඉදිරිපත් වුණු වැඩසටහනක් අද අපේ peak time කතා බහට එකතු වුණේ ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පියෙක් මෙන්ම සටන් කලා අධ්‍යක්ෂකවරයෙක් වෙන සේනක විජේසිංහ. ඉතින් සේනක ඔබේ ඉදිරි සියලු වැඩ කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා channel C අපි සුබ පතනවා. ළඟපාත කවුරුත් නෑ නේද මං පුංචි රහසක් කියන්න හැබැයි කාටවත් කියන්න එපා දවස පුරාම ඉන්ටර්නෙට් එකට ලොග් වෙලා ගොසිප් බලලා ඔයාගේ ෆෝන් එකේ ඩේටා ඉවරද ඩේටා කැපෙන්නේ නැතුව ගොසිප් බලන්න ක්‍රමයක් ගැනයි මම මේ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ MyTV app එක ඩවුන්ලෝඩ් කරගන්න ඊට පස්සේ SLGossip channel එක subscribe කරන්න දැන් ඩේටා ඉවර වෙන්නේ නැතුව හැමෝම බලන්න කැමති හැමෝම ආදරය කරන ලංකාවේ ජනප්‍රියමයගේ අලුත්ම තොරතුරු කාටත් කලින් ඉක්මනින් බලන්න ඔයාටත් පුළුවන් මතකයිනේ ඔයාගේ ෆෝන් එකේ කනෙක්ෂන් එක ඩයලොග් නම් කොච්චර වෙලා බැලුවත් ඩේටා ෆ්‍රී